රටක් නිවැරදි මාවතක් කරා ගෙන යා හැකි ශක්තිමත් නායකත්වයක් තුලින් පමණයි. ඒ නිසාවෙන්ම තමයි ඔබ මා ඇතුළු බොහෝ දෙනාගේ කැමැත්තෙන් අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන මානව දයාවෙන් පිරුණු ජනතාවට ඇහුම්කන් දෙන ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා දෙන මානව හිතවාදී නායකත්වයක් අප විසින් තෝරා ගන්න ලැබුවේ. එතනින් අපේ කාර්යවි ඉවර වුණාද නැහැ. අපට තියෙනවා ඉතාමත් වැදගත් යුතුයකමක් ඉෂ්ට කරන්නට. ඒක තමයි මේ නායකත්වය හා කරට කර වැඩ කළ හැකි බුද්ධිමත් උගත් පුද්ගලයන් තෝරා දීම අපසතු යුතුයකමක් වෙනවා. අපි දැනටමත් මේ පිරිස කවුද කියලා තෝරාගෙන හමාරයි. ඒ අතරින් ප්‍රමුඛ පෙළේ ඉන්න කෙනෙක් තමයි උදය ප්‍රභාත් ගම්මන්පිල සොයුරා. සැබවින්ම ඔහු මානව හිතවාදී ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්. ඔහු මේ පසේ සුවඳ හඳුනනවා. ඔහු මිනිසුන්ට පමණක් නෙමෙයි ගහ කොළ ඇළදොළ සතා සීපාවාට පවා කරුණාව දක්වන කෙනෙක්. ඔහු බුද්ධිමතෙක්. ඔහු උගතෙක්, නැනවතෙක්, සංස්කෘතිය සාර ධර්ම තුලින් හැදුණු පුද්ගලෙ. ඒ නිසා කිසිම දවසක ඔහුගෙන් සමාජයට අහිත වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා ඔහු ඈත පිටිසර ගමක මැටි ගහලා පොල්ලතු හෙවිලි කළ පැල්පතක ගිහින් පිල් කඩ උඩ වාඩි වෙලා ඒ අය සමග කහට උගුරක් බොන්නටත් රජමැදුරට ගිහිල්ලා ලෝක බලවතුන් ඉදිරියේ අපේ රට පිළිබඳව පවතින ප්‍රශ්න පිළිබඳව නිහතමානීව නිවැරදිව බයක්කින් තොරව කතා කරන්නට හැකියාව තියෙනවා. මං කැමතියි මහු හඳුන්වන්න සංස්කෘතික මිනිසා කියලා. එහෙමනම් ඔබටයි මටයි තියෙන විශාල වගකීමක් ඉටු කරන්නට උදේ ප්‍රභාත් ගම්මන්පිල වැනි කෙනෙක් මේ පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඔබෙත් මගෙත් මනාපය අවශ්‍ය වෙනවා. මම විශ්වාස කරනවා අපි සීලු දෙනාගෙම කැමැත්ත ඒ සඳහා ලබා දෙන්නට ඔබේ එකඟතාවය ලැබෙවි කියලා.